කොහමද කට්ටිය මේ ඉන්නේ අපේ ඉස්කෝලේ ප්‍රින්සිපල් හොඳට බලා ගන්න මේ ප්‍රින්සිපල් මට හරියටම අවුරුද්දක් ඉස්කෝලේ එන්න දුන්නේ නැහැ දැන් නාම ලේඛනේ මං අරගෙන පෙන්නන්නම් අවුරුද්දක් නම ලකුණු වෙලා නැහැ සර් කිසි උත්තරයක් දෙන්නේ නැහැ මේ ගැන මට නිකන් ඉස්කෝලේ එන්න දුන්නේ නැහැ සහල්ලක ළමයි ඉන්න ඉස්කෝලේ උන් හොඳට ඉගෙන ගන්නවා අපිට විතරයි මේ වෙනස්කම් කරන්නේ මේ ඉන්න අනිත් ගුරුවරු ටික මට එක දවසක්වත් වෙන්න දුන්නේ නැහැ. ආ ස්කෝල් ළමයි අපිට ෆෝන් එකක් කරලා දෙන්න මේක කරන් දෙන්න පුළුවන්ද? ඈ මම කොහෙද මේ කරන්නේ? ආ ස්කෝල් එතකොට දැන් සර් පොඩ්ඩක් ඉන්නකො. ඔයාලා අසාධාර්ය ගැන කතා කරනවා. ඔයා ෆෝන් එක ඔෆ් කරලා. මොකද ඔයාලා අසාධාර්ය ගැන කතා මට විතර සාධාරණ කතා කරන්න කවුරුත් නැහැ. මට සර් අවුරුද්දක් දැන් ආවලේ ගැන අරන් බලන්න. පොලිසිය ගියාට පොලිසියෙන් ගණන් ගන්න. සර්ගේ පැත්ත ගන්න. කඩේ යන කට්ටිය. ඔන්න බලන්නකො එච්ච දේවා දැන් දැන් සර් ඔයාට පුළුවන් මේ ස්කෝල් ළමයට මේ ෆෝන් එක තියන්න හරි මම හරි මට බෑනේ ෆෝන් එක තියාගන්න මේ අනිත් ස්කෝල් ළමයි හැටමත් එහෙම බෑ ෆෝන් එකක් තියාගන්න ඒගොල්ලත් එළියට දාන්න ඕන මට බෑ ඉතින් ඔයා මොනවද වෙන්නේ එහෙනම් අනිල් ළමයි කොහොමද ෆෝන් තියාගන්නේ සර් මොකද ඇඩ්මිෂන් එක දැන් ලැබුණා නේ අපටනේ එහෙම කොහොමද හර යන්නේ මොකද්ද ඒක අසාධාරණේ අනිල් ළමයි හැම එකම ෆෝන් ගේනවා මට විතරක් ගේන්න බෑ කරන්න කියන්නේ කරන්න කියන්නේ මට අවුරුද්දක් ඉස්කෝලේ එන්න දුන්නේ නැහැ හරි දැන් ඒකට ඔයා කියන්නේ මොකද කරන්න කියලා ඒකට කරන් මට සාධාරණයක් කරන්න මං 11 වසර ළමයෙක් මට ඉගෙන ගන්න දෙන්නේ නැහැ විභාගෙ කියනවා විභාගෙ ලියුවට මම අවුරුද්දක් ඉස්කෝලේ ඉවිල්ල නැහැ ඔයා නෑ මේකලා අයු යන්නේ කට්ටිය බලන් ඉන්නවා ආ ඉස්කෝලේ නැති වෙන හේතුව මොකද කරේ ඉස්කෝලේ සුසන් සර් ඉස්කෝලේ මම එදා කිව්වේ මොකද ආ මං කියන්නේ ඉදිරි විරෝධ වේද හරි දැන් වා හේතුවට කිය මොකද හේතුව හේතුව මම එදා කෑ ගහලලා මගේ ළමයි ඉස්සරහදී මම කට්ටියට කිව්වේ මගේ කොණ්ඩෙ කැපුවා රස්සිය මිස්තරාදී කොණ්ඩෙ ගාන්න උනා කොණ්ඩෙ කැපුවා ඒක හරි ඒක ලංකාවේ නීතියක් තියනවද පුතා ස්කෝල් ළමයෝ නයි මට විතරක් එහෙම කරන්නේ තව ඕන තරම් ළමයි ඉන්නවා නෑ නෑ එහෙම කරන්න හරියන්නේ නෑ මේ ස්ක්‍රීබල් මාත් ඔව් තාත්තේ මේ අහන්න බෑ දැන් මට හරි සර් අහන්නකො මට ෆෝන් එකක් ගේන්න බෑනේ එනිදා අනිත් ළමයටත් බෑනේ මේක කොණ්ඩෙ කැපුවා පුතේ හරිද හරි දැන් දැන් යමන් පොත් මට අයින් ගන්න දැන් මට අතේට අටුව ගහන් ආපු කට්ටිය සර් අයින් යා ගන්න පුතා මෙහෙමයි මෙයා කියන්නේ බෑ මේ වීඩියෝ කරන සෛලිය ගැන හිතලා මේ වීඩියෝ බලන කෙනා කමන්නේ නැහැ සර් හැටි දන්නවා ඇයි මට තරහ යනක සාධාරණයි නෑ නෑ ඇයි එහෙම කරන්නේ මට ඇයි මට ස්කෝල් යන්න දුන්නේ නැත්තේ ප්‍රීමල් මහත්තයා මෙයා අස්සම් කරගන්න ඕන ඔය විභාගය අස්සම් කරන්න ඇයි මට එහෙම කරන් දෙන්නේ නැත්තේ සර් ඇයි මට නාමලේ ගනේ මම යන්නේ මම අරගම් මෙතන ඉන්නවා මම අද යන්නේ මට සාධාරණ කරගම්ම යන්නේ නැහැ කරලා නේ පොඩි විභාගෙ ලියන්න ඔබට සර් මට අවුරුද්දක් ඉස්කෝලේ යන්න දුන්නේ නැහැ ඒක කාටවත් තේරෙන්නේ නැද්ද ගන්න බෑනේ බෑ බෑ එ මොකෝ යන්න බැරි දැන් ගන්න බෑනේ ඇයි ඇයි නීතියක් නැත්තේ ලංකාවේ ඇයි මෙහෙම ළමයිද කරන්නේ ඇයි මෙහෙම ළමයිද කරන්නේ මම අද මැරෙන්න යන්නේ මම යන්නේ නෑ හැබැයි මම මැරහා ආයේ කියන්නේ ඇයි මෙහෙම කරන්නේ ඇයි මාතරින් ඇයි මෙහෙම සාධාරණ කරන්නේ අපේ තාත්තලට සාධාරණේ කරන්නේ අපේ තාත්තලාට මාගේ එක්කත් වැඩන්නේ අපේ ගෙදර කට්ටිය මෙන්න මේ සාර තේරම කරන්නේ මෙන්න මේ සාර තේරම කරන්නේ පොලිසියන කතා කර අද මේක දෙකෙන් ගම් මට විසඳ ගන්න ඕන නාමල ඒක නේ දැන් තියෙනවා මම තාත්ත කියන්නේ සර් කතා කරන්න කතා කරන්න නාමලේ කනේ දැන් දිනනවා නාමලේ මම යන්නේ මම යන්නේ මැරුවත් යන්නේ ආද මෙතනින් මට සාධාරණයක් ඕන අනිත් තුන් සේරම ඉස්කෝලේ යනවා ඒ මට විතරක් එහෙම කරන්නේ ඉස්කෝලේ සාධාරණ කියන්නේ සාධාරණ මම සාධාරණ එදා ඉඳන් ඉල්ලුවා එදා ඉඳන් අපේ තාත්තලා කඩේ යනවා සේරටම ප්‍රින්සිපල්ට කඩේ යනවා පොලිසිය කියන අඬුව අනිත් පැත්තට අස් කරගත්තා. උන්ගේ හිම සාධාරණයක් නැහැ. ඇයි මෙහෙම කරන්නේ මට? අවුරුද්දක් ඉස්කෝලේ යන්න දුන්නේ නැහැ. මේ ඉන්න කට්ටිය. ඇයි මෙහෙම කරන්නේ? ඉස්කෝලේ තමයි අනිල් මණ්ඩ වගේ මට සාධාරණ වෙනවා. දැන් අබ්බා දැන් මට නාමලේ කෙනකෙනත් පෙන්වන්න අවුරුද්දක් ඉස්කෝලේ ඇවිල්ලා නැහැ. ඇයි එහෙම කරන්නේ? ඉවරයිනේ ඔක වෙලා. ඉවර දැනට ඉවරනාට මට ඉවර නැහැ. අවුරුද්දක් ඉස්කෝලේ යන්න දීලා නැහැ. මන්නේ කියලා තාත්තනේ. ඇයි එහෙම කරන්නේ? කතා කරා කල්ලා මේකේ දෙකෙන් එක සාධාරණයක් එන්නම ඕනේ දැන් වෙන්න ඕනේ ඇයි මම එදා ඉඳන් කතා කරා මට එක දවසක් ඉස්කෝල අඩුම ගානේ ඇප්ලිකේෂන් එක දාන්නවත් මට ඉස්කෝල ඇතුළට එන්න ලුන්නේ නැහැ ඇප්ලිකේෂන් එක දාන්නවත් ඉස්කෝල ඇතුළට එන්න මට අඩුම ගානේ අච්චු බොට් එක දුන්නේ නැහැ මේ සර් අච්චු බොට් එක ගත්තේ
පොලිසියට ගිහිලා පොලිසිය හරහා අච්චු පොට්ටි කගත්තේ. ඇයි එහෙම කරන්නේ අපිට? ඇයි අපිට එහෙම කරන්නේ? අපි යන්න. නෑ නෑ යන්නේ. මං අද මැරගම් මෙතන ඉන්නවා. ආධාරණක් එනකම් මං අද මෙතන ඉන්නවා. කොහෙවත් යන්නේ නෑ අය. එහෙම මක්කටද බය වෙන්නේ මේ? පුතා මේ වෙලේ ඔය සිදුවීම හරහා අවුරුද්දක්ම එනකම් මෙතෙන් දැන් බාල ඔන්න මෙන්න තියෙ දේල හදාරට වෙන්නේ. කතා කරා මම මුලින් ඉඳන් මං එදාම කිව්වා. ඉස්කෝලේ ගිය දවසේම කිව්වා. සෑර් මට එක දවස්ක්වත් කතා කරන්න ඉස්කෝලේ ඇතුළට එන්න දුන්නා. නානවි නිකන් හරි උසාවියට යන්නේ. යනවා තමයි සර්. එතකොට යන්නේ. යනවා තමයි. කොහෙද මේ අපේ තාත්තා? මං කියන්නේ. එහෙම කරන්න. එහෙම කොහෙද ප්‍රශ්න ඉවර? මේ ඉන්නේ. උන් බලා ගන්න. මෙන්න මේ සර් අනිත් එක්කෙනා. ඒ සෑර් මම. සර් කතා කරමු. මං යන්නද මෙදී පොලිසිය එනකම් මම ඉන්නවා පොලිසිය එනකම් ඉන්නවාද ඇයි අත්තලා මෙහෙම ළමයින්ට කරන්නේ අපි ළමයි නේද අපේ ඉස්කෝලේ තමයි සමහර කට්ටියට ඇඩ්මිෂන් දෙන්නේ කොණ්ඩෙ කපලා නැහැ කියලා හැබැයි මේක ටැටූ ගහගෙන කොණ්ඩෙ බවාගෙන එන උන් ඉන්නව උන්ට එක වචනක් මේ සෑල්ල කියන්නේ එක වචනක් මේ සෑල්ල කියන්නේ ඇයි එහෙම වෙනස්කම් කරන්නේ ළමයින්ට ඉස්කෝලේම ඇයි අපිට සර් කියන්න මට දැන්න 11 බී නාමලේගෙන අරන් බලන්න අවුරුද්දක් ඉස්කෝලේ යන්න දිරලා නෑ නමලක් උනෙලා නෑ මම දන්නවා ඒක දන්නව තමයි සර් ඇයි ඉතින් එහෙම කරන්නේ ඇයි හොයන්නේ නැද්ද ප්‍රින්සිපල් කෙනෙක් ඉදර බගකීමක් තියනව නේද සර්ටත් අග්ගීමක් තියනව නේද ළමයින්ට එතුණා ඉස්කෝලේ හොයන්න අඩු ගානේ මට ගේට් එකෙන් ඇතුලට එන්න දුන්න ඇප්ලිකේෂන් එක දාන්න විභාගේ ඒක මම දැන් හොරට අරන් දුන්නේ සර් සර් ඇඟ බේර ගන්න බුලන්න මට විභාග ලියන්න දුන්න පස්සේ ඇයි එහෙම කරන්නේ අපිට අපි යමන් පුතේ නෑ නෑ මං යන්නේ අක්කඩේ ඇයි අපිට මෙහෙම කරන්නේ අපි යමන් ගෙදර යමන් නෑ නෑ මම අද මැරරගන් යන්නේ මට සාධාරණයක් ඕන කෙනෙක් ජා ගන්න යමන් ගෙදර ඇයි අද මට අවුරුද්දක් බං ඉස්කෝලේ යන්න දුන්නේ මම ලැජ්ජාවට ඉන්නේ ඉතින් ඔයාත් ගෙදර යන්නකෝ ඇයි ලැජ්ජ විඳිනවා කියලා මට අවුරුද්දක් බං ඉස්කෝලේ යන්න දුන්නේ ඉදහංගෝ 11 වතර ඉන්නේ බැලෝ වැඩ බෑ බෑ කියන්නේ මුන් ඉගෙන ගන්න දෙන්නේ නැහැ නේ අපිට ඇයි එහෙම වෙනස්කම් කරන්නේ මේ ළමයින්ට මේ ඉස්කෝලේ එන වැඩ වෙන්නේ ළමයි කට්ටියක් යවනවා ළමයි කට්ටියක් ඉන්නවා පිස්සෙක් එන්නේ මේ වගේ ඒවා දකින්න කොට ඇයි මේ මසාධාරණ කරන්නේ අනික් කොන්ද පණ උන්නා යනවා ප්‍රින්සිපල්ට බය මට එහෙම කොන්දක් තියනවා අයෙම බය යන්න වැඩන්නේ අද සාධාරණයක් කරන්න මට දැන්නාම ලේකන අරන් පෙන්නන්න මොකක්ද වෙච්ච දේ කියලා අන්න දැක්කද කොල්ලෝ කිව්ව කතාව අපිට ඉන්නනම් ඉන්නලු යන්නනම් යන්නලු කොහෙද මේක සාධාරණය කොහෙද සාධාරණ ළමයින්ට ගහන්න පොළු වලින් අපේ ඉස්කෝලේ හාමුදුරමක් ඉන්නවා කෙල්ලොත් දැක්ක ඉඳපු ඇයි එහෙම මං උඹේ තරම් ඉතින් ගහන බලන්න එක බාර එතකොට වැඩේ ඉවරයිනේ අලපන් උඹේ උඹේ ආත්මෙත් එක්ක ඉවරයි මගේ මට වැච්ච සාධාරණ කෝ මං හැමතැනම ඉතින් සාධාරණ කතා ගන්නව මේක දිනම් මං පස්සට වෙන්නේ නැහැ ඇයි අත්තලා මම අවුරුද්දක් ඉස්කෝලේ යන්න දීලා නැහැ ඇයි මෙහෙම වෙන්නේ පන්ති බාර සර් ඉන්නෝ කිසිම හොයා බැලිල්ලක් නැහැ ළමයි කර අඩු ගානේ හැමදාම නාමලේගෙන ලකුණු ගන්නවා ඒ ලඟුණු ගන්න හේකින් අපි ආවද නැද්ද කියලා ආවෙ නැති හේතුව බලන්න සර් කෙනෙක් නැහැ මම අද මෙතන මැරගන් ඉන්න මම යන්නේ මට සාධාරණේ ඕන ලංකාවේ නීතියක් කොහෙද තියෙන්නේ ළමයිට පොළු වලින් ගහන්න මට ඒක කියන්න සර් පොළු වලින් ගහන්න නීතියක් කොහෙද තියෙන්නේ මඩ ගහනවා නම් ගහලා මරන්න ඇයි පොළු වලින් ගහන්න කොහෙද ලංකාවේ නීතියක් තියෙන්නේ ළමයින්ට ගහන්නේ කොන්ද නමලා පොළු වලින් ගහන්නේ හාමුදුරණමක් ඉන්නව මේකේ බුද්ධාගම ගන්නන මම ගෙදර යමන් කො අපි එහෙම කොහොමද ළමයින්ට ගහන්නේ පොළු වලින් ගහන්නේ කොහමද නෑ නෑ මම අද ඇත්ත කතා කරන්න මිසක් යන්නේ කතා කරන්නේ නෑ නෑ දැන් කතා කරන්නේ නෑ මම අද මැරගන් යන්නේ නෑ මෙතන මෙන්න බලා ගන්න සර් වැරයි ළමයි ඔතන ඇයි එහෙම